Sri Lanka's most powerful news brand. අයිබුවන් දෙස්විදෙසුන්සුම් තරතුර රැසක් අදත් අප සතුයි මේ ප්‍රවෘත්ති වාර්තාකරණය ප්‍රමුඛයන් නිවුස් ෆස්ට් රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මම ධනුෂ් ප්‍රසන්නවිරත් මම රිද්මාලි නාගරනායක ප්‍රථමයේ නවදහනේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත නීති කැඩූ 50 දෙනෙකු ඡන්ද සටනේ පාතාල නායකීන් පහකුත් ඒ අතර මාර්තු 12 ව්‍යාපාරය හෙළි කරයි 2015 2016 විදුලිය බිඳවැටීම් ගැන ආසියානු සංවර්ධන බැංකුවෙන් ප්‍රකාශයක් ආරක්ෂිත මෙහෙයුම් ක්‍රියාවලිය දුර්වල බව හෙළිවේ ඉන්දීය ණය පහසුකමෙන් කංකසන්තුරේ වරාය සංවර්ධනයේට ඩොලර් මිලියන 45ක් ජනපති දුරකාලේ පිළිබඳව අධිකරණ මතේ විමසීමට සැබෑ හේතුව කුමක්ද විවිධ අපරාධ හා දූෂණ ක්‍රියාවලට සම්බන්ධ 50 දෙනෙකු මෙවර පළාත් පාලන ඡන්දයට ඉදිරිපත් වී ඇතැයි මාර්තු 12 ව්‍යාපාරයේ පවසනවා. එම සංවිධානය පෙන්වා දෙන පරිදි මේ අතරින් 5 දෙනෙකු පාතාල නායකයින්. මෙවර පළාත් පාලන ඡන්දයට තරඟවදින අපේක්ෂකයින් 56,066 දෙනා පිළිබඳව සිදු කළ අධ්‍යයනයකින් පසුව මාර්තු 12 ව්‍යාපාරයේ වාර්තාවක් සකස් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ මෙවර තරඟවදින අපේක්ෂකයන් අතුරින් 14 දෙනෙකු නීති විරෝධී මත්පැන් ව්‍යාපාරවලට සම්බන්ධ බවයි. පුත්කල පහර දීම් වලට සම්බන්ධ 6 දෙනෙක්, අපරාධ සහ පුත්කල ඝාතන චෝදනා ඇති 6 දෙනෙක්, මුදල් වංචා කළ 14ක්ද මෙවර තරඟවදිනවා. මාර්තු 12 ව්‍යාපාරයේ පවසන්නේ පාතාල නායකින් 5 දෙනෙක්, ස්ත්‍රී දූෂණ චෝදනා ලැබූ 1 සහ දැව ජාවාරම්කරුවන් 4 දෙනෙකුද මේ අතර වන බවයි. මාර්දලා ව්‍යාපාරයේ හැටියට පහුගිය අවුරුදු ගණනාවක් තිස්සේ මේ රටේ දේශපාලන පක්ෂවලට කිව්වා අවධාරණය කළා මේ දූෂිතව ලයිස්තු වලට දාන්න එපා. ඒ අය 2015 මාර්තු 12 වෙනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී එකඟතාවයේ පළ කළා ඒවා ක්‍රියාත්මක කරනවා කියලා. අවාසනාවකට මේ මැතිවරණයේදී ඒ නිර්ණායකවලට අත්සන් කරපු දේශපාලන පක්ෂම ඒ නිර්ණායක නොසලකා ක්‍රියා කරපු ස්වරූපයක් මේ ලේඛනයේ දිහා බැලුවාම අපිට පේනවා. දේශපාලන පක්ෂ නායකත්වය නැත්තම් ලේකම්වරයා නොදැන ඉන්න පුළුවන්. හැබැයි ආසන සංවිධායකවරු මේ අය නොදැන නෙමෙයි තමන්ගේ ලයිස්තු වලට ඇතුළත් කරලා තිබෙන්නේ. ඔවුන් හිතනවා දේශපාලන පක්ෂ හිතනවා මේවැනි පුජ්‍යලයේ හරහා තමන්ගේ කොට්ටාසය ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. හැබැයි අපි දේශපාලන පක්ෂවල මේ මැතිවරණයේදී පණිවිඩයක් දෙන්න ඕනේ. ඒ දේශපාලන පක්ෂ ගත තීන්දුව වැරදි කියලා. දැන් අපි මේ නිර්ණායක අණුව මේ දූෂිතයෝ පිළිබඳව අපිට 50-60ක් ආවත් මේ රටේ 60,000කට ආසන්න ප්‍රමාණයක් අපේක්ෂිකව තරඟ කරනවා. මේ සියලුම දෙනා දූෂිත අය නෙමෙයි. මේ සියලුම දෙනා සමාජ විරෝධී ව්‍යාපාර කරන අය නෙමෙයි. හැබැයි මේ අයට පුළුවන් ද තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය තුළ භාවිතාවෙන් ඔප්පු කරන්න තමන් මහජන නියෝතෙක් බවට පත් වෙන්න සුදුසෙක් කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුවට අද සහභාගී වූයේ පක්ෂයේ උපසභාපති අමාත්‍ය මහින්ද සමරසිංහ මහතායි. ජනාධිපතිවරයා සිය දුරකාලය සම්බන්ධයෙන් අධිකරණ මතය විමසීමට හේතු කරුණු අද පැවති කැබිනට් රැස්වීමේදී පැහැදිලි කළ බව ඔහු එහිදී සඳහන් කළා. එතුමා දැන් සති දෙකකට තුනකට විතර උඩදී ජනාධිපති ලේකම් කාර්යාලයේ එතුමාගේ ජාතික වැඩසටහන් මෙහෙවන ඒ නිලධාරීන් සමග ඉදිරි සංවර්ධන සැලැස්ම සාකච්ඡා කරපු අවස්ථාවේදී මත දෙකක් එතන ඉදිරිපත් වුණා කියලා නිලධාරීන්ගේ ජනාධිපතිවරයාට සමහරු කියලා තියෙනවා අපි ඒ සැලැස්ම සංවර්ධන සැලැස්ම 2019 අවසාන වෙනකම් පමණක් අපි හදමු. මොකද ඔබතුමාට 19 සංශෝධනය යටතේ කාල වේලාව ඒ කාල සීමාව 2019 වෙනකොට අග වෙනකොට ඉවර වෙනවා. තවත් පිරිසක් කියලා තියෙනවා නෑ අවුරුදු 6 ඔබතුමාට යන්න පුළුවන්. ඒ නිසා අපි 2021ට ඒ සංවර්ධන සැලැස්ම හදමුයි කියන එක එතන සමහර අය ඉදිරිපත් කරා කියන එක එතුමාද කැබිනට් මණ්ඩලයේ දැනුවත් කරලා තිබ්බා. එතුමා ඇවිල්ලා එතුමාව හමුන අවස්ථාවේදී එතුමා කියලා තියෙනවා මෙහෙම මං මෙහෙම මත දෙකක් ඉදිරිපත් වුණා. ඒ නිසා මට දැනගන්න ඕනේ ඇත්ත වශයෙන්ම මොකද්ද නීති පැත්තෙන් ඒ හරි తত্ত্বය. ඒ නිසා ඔබතුමා මට උපදේශක් දෙන්න. මොකද්ද අපි කළ යුත්තේ කියලා. නීතිපතිතුමා කියලා තියෙනවා මට දවස් දෙකක් තුනක් දෙන්න මම මේ පිළිබඳව හොඳ අධ්‍යයනයක් කළා බැලුවා ඔබතුමාට ඒ උපදෙස් මම ලබා දෙන්න
කටයුතු කරන්නම් කියලා. ඊට පස්සේ දවස් 3කට පස්සේ නිදිපතිතුමා ඇවිල්ලා හම්බෙලා තිනවා ජනාපති. අපිට නම් පේන්නේ ඔබතුමාගේ කාල සීමාව අවුරුදු 6 කියන එක. ඒ නිසා හොඳම දේ ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් ඔබතුමාට මේ පිළිබඳ අර්ථකථනයක් ගන්න පුළුවන්. ඒ අනුව තමයි ජනාපතිතුමා ශ්‍රේෂ්ඨ අධිකරණයට ඒ ලිපියේ යවලා කිව්වේ අර්ථකථනයක් දෙන්න කියලා. එතකොට ශ්‍රේෂ්ඨ අධිකරණය තමුන්වස දන්නවා මේ වෙනකොට ඒ අර්ථකථනය දීලා තියෙනවා. ශ්‍රේෂ්ඨ අධිකරණය කියලා තියෙනවා අවුරුදු 6ක් නෙවෙයි අවුරුදු 5යි. ඉතින් මේක මේ ජනාධිපතිතුමා එකපාරටම හිතලා මට අවුරුදු 6ක් වුණේ ඒ නිසා මේක මම ශ්‍රේෂ්ඨ අධිකරණයට ඉදිරිපත් කරලා මේක මම ලබා ගන්න ඕනේ කියන මතයේ ඉඳලා නෙවෙයි මේ කටයුතු කරේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ බත්තරමුල්ල ප්‍රදේශයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රවර්ධනය කිරීමේ රැස්වීමකට සහභාගී වුණා. අද අපිට කාලය ඇවිල්ලා තියෙනවා. මේ එදා 8 වෙනිදා වෙච්ච වැරද්ද මේ රටේ ජනතාවගේ අතින් අද නිවැරදි කිරීමට අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. 10 වෙනිදාට කියලා තමුන්වහන්සේලාට මතක් කරනවා පෙබරෝ. ඒ අන් කිසිවක් නෙවෙයි. මේ පොහොට්ටුවට ඡන්දේ දීලා මේක අමතක කරන්න එපා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා තිබුණා මගේ මූණ පොහොට්ටුවට අයිති නෑ කියලා. කියලා පැමිණිල්ලක් කළා. ඒ හින්දා පහම මගේ පින්තූර ගලවන්න කියලා මැකෝ කිව්වා. ඊට පස්සේ මම කතා කරලා ගියා මේක මගෙන් ඉල්ලලා තියෙන ඕන කෙනෙක්. ඒක ගැහුවට මට ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒකේ හින්දා අපි බොහොම පැහැදිලිව කියනවා අපේ ලකුණ කිසිවක් නෙවෙයි පොහොට්ටුව කියලා. තවම එහෙමයි. තාම තාම එහෙමයි. ඉතින් අපි බලමු ඉස්සරහට නේ. මට පුළුවන් මේ පක්ෂේ ඉඳගෙන නැති ඒක තමයි. ඉතින් ඒක හැම කෙනෙකුටම තියෙනවා නැචරල් ජස්ටිස් කියන අයිතිවාසිකම. හරිද? ස්වභාවික නීතිය කියන එක ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඉතින් අපි කලින්ුත් කිව්වා මේ මැතිවරණය පටන් ගන්න ඉස්සෙල්ලා කිව්වා මධ්‍යම කාරක සභාවේ තීරණයක් ගත්තා. මේ මැතිවරණයේදී අපේ පක්ෂයට මිස වෙනින් පක්ෂවලින් ඉදිරිපත් කරලා තියෙන අපේක්ෂකයන් දිරිගන්වන්න අනුබල දෙන්නේ ඇයට එයව ජයග්‍රහණය කරන්න කවුරු හරි කටයුතු කරොත් ඒ පක්ෂයේ ව්‍යවස්ථාවට ඒක පටහැනි. ඒ නිසා අපි නීතිමය ක්‍රියාමාර්ගයකට යනවා කියලා. ඉතින් දැන් මේ කේස් එක අපි බිල්ඩ් අප් කරගෙන යනවා. හරිද? ඉතින් ඒ සුදුසු වෙලාවට අපි ඒකට ඒ අවශ්‍ය පියවරවල් ගන්න. ඉතින් ඉන්නකො ටික කලබල වෙන්නේ නැතුව මං කිව්වේ අර ස්වභාවික නීතියත් පදනම් කරගෙන නැචරල් ජස්ටිස් එකත් පදනම් කරලා අපි ගන්න තියෙන පියවරවල ඉදිරියට ගන්නවා. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ බදුල්ලේ පැවති රැස්වීමකට එක්වෙමින් පළ කළ අදහස් මේ. සාක නිරෝධයන පනතම පොල් ගේන්න බෑ. රණවි ක්‍රමසිංහත් එකිනෝ පොල් ගේන්න බැරි කට්ට පිටින්නේ අපි ගාලා ගිනවනවා. දැන් මොකද කියන්නේ පොල් මද? දැන් කට්ට ගලවන්න කියනවා කියන්නේ පොල් මද? ඉතින් මොකද කරන්නේ? ආණ්ඩුවක් ඕනද? කාල් පිට රටින් ගිනින පොල් ගාලා ගිනින නෙළවලු ගිනින රටක් තියෙන මොකද? උයන්න රටක් ඕනද? පාසල් දරුවන්ගේ නිල ඇඳුම කප්පාදු කර නේද? ඊට පස්සේ පොර සානාධාරය කප්පාදු කරා. පොර සානාධාරිතන පොර දෙන්න බැරි වුණා. හැබැයි මඩ පොර දුන්නේ යූරියා ගහන කාලේ. යූරියා දෙනවා බණ්ඩි පොර ගහන කාලේ. බණ්ඩි පොර දෙයි ඊළඟ කන්නේ හාන කාලේ. ඒ නිසා අසාර්ථකයි. පාලනයක් ඇනිට මේ අවුරුදු තුන ඇතුළත ඔප්පු කරලා දෙනවා. මේ තිලංග සුමතිපාල මහතා ඊයේ පැවති රැස්වීමකදී පළ කළ අදහස්. අද කවුද ඉන්නේ? අදත් එතුමත් සමග ඉන්නේ බැසිල් මාත්‍යා. එතන වහින්ද මාත්‍යා ජනාධිපතිත් සාගමති වෙන බලාපොරොත්තු. බැසිල් මාත්‍යා උගක් මානසික වැඩ කරන එතුමත් ඉතින් ඇමති වෙන්න. කොහොමත් අයියා ඉන්නවනේ මේ චවල් මහත් එතුමාට තනතුරක් දෙන්න වෙපැයි. එතුමා හම්බන්තොට දෙන්නාම එතුමා කතානායකවත් නැවත කරන්න යන අඩුම ගන්න. නාමල් සහෝදරයා දැන් කාලෙක තිස්සේ මේ ගැට පැටලාගෙන එතුමා ඉතින් ඇමති වෙන්න වෙපැයි. අඩුම ගන්න අධ්‍යාපන ඇමතිවත් කරන්න වෙපැයි. හැබැයි මේ සියල්ල අනුව දක්ෂයිනේ අපේ ගෝඨාය මහත්තයා. එතුමාට ලොකු තනතුරක් දෙන්න. අත්තිලම් මේක නේද එපැයි කිව්වේ. දැන් මේ සරල දේ එපැයි කිව්වා අර මහින්ද මහත්තයාගේ කණ්ඩායම. හැබැයි මහින්ද මහත්තයාට මේකින් ගැළවිලා එන්න පුළුවන් කමක් නැහැ. එතුමා විශාල චරිතයක් වගේ හිටියට පවුලේ ඇතුලේ ඔව් වහලෙක්. රාජපක්ෂ පවුලේ වහලෙක්. ඒ හා සමානම තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා. රනිල් මහත්තයාගේ ළඟ ඉන්න ගොයියෝ ටික ජීවිතයට ඈත් කරන්න බෑ එතුමාට ඒ ග්‍රහණයෙන් ගැලවෙන්න. මෙහි පවුල්වාද අනිත් පැත්තෙන් පෞද්ගලිකවාද.
එක්සත් ජනතා නිදහස් සංධානයේ කොළඹ මහනගර සභාපේක්ෂක අසත් සාලි මහතා අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. එක්සත් ජාතික පක්ෂය සමග මේ ගිවිසුම ගාලා මේ ආණ්ඩුව ඇදීම ගැන මහින්ද රාජපක්ෂ මහත්මයා දිගින් දිගටම කතා කරනවා. තමුන්වහන්සේලා කවුරුද දන්නවද 2007 තමයි මුලින්ම මහින්ද රාජපක්ෂ මහත්තයයි එක්සත් ජාතික පක්ෂයයි අවුල් ආණ්ඩුවක් කරන්න ගිවිසුමක් අසන් කෙරුවේ. මෛත්‍රීපාල සිසේන මහත්මයා එදා මහලේකම් කිසිම දෙයක් ඈතක සාකච්ඡා කෙරුවෙත් නැහැ. ගිවිසුම හරි ඔක්කොටම එන්න කියලා තිබුණා. ගිවිසුම බලන්නවත් දුන්නේ නැහැ. කෙලිම කිව්වා වෙලාව හරි මේක අස්සම් කරන්න කියනකොට. මේ ඒක වැඩිකල් ගියේ නැහැ. ඒ ආණ්ඩුව එහෙමම කඩාගෙන වැටුණා. කරුජයසූරිය මහත්තයත් එක්ක 21ක් ගිහිලා එක්ක වුණේක තමයි අන්තිමට එක්සත් ජාතික පක්ෂයද වුණේ. මේ UNP ගේ කතා කරන සමාරම් මන්ත්‍රීවරු මේ ජනාධිපතිතුමා අපි මේ ගෙනාවේ අපි නැත්තම් එයා එන්නේ නැහැ කියන කතාවයි අර වාචාලිකමයි ඔඩ ලොකෝට යනවා. හැබැයි අපි ඒගොල්ලන්ට කියන්න කැමති තමුන්නාංශගේ නායකයා හිටියා නම් 2010 තරඟ කරලා තිබුණා තරි පරාදයි. 2015 තරඟ කරුවා තරි පරාදයි. ඒක කවුරු දන්නවා? මේ වෙනස් වීම ගත්තාම මෛත්‍රීපාල සිසේන ජනාධිපතිතුමා මොකද කරුවේ? ආණ්ඩුව අරගෙන මන්ත්‍රීකම් 44ක් තියෙන එක්සත් ජාතික පක්ෂයේ අගමැති කෙනෙක්පත් කරුවා. ඒ ගැන එක්සත් ජාතික පක්ෂය කතා කරන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ කොළඹ නගරාධිපති අපේක්ෂක රෝසි සේනානායක මහත්මිය ප්‍රචාරක රැස්වීමකදී පළ කළ අදහස් මේ. ලක්මණිතා පෙරමුණ බාර දුන්න ගරු අග්‍රමාත්‍යතුමා. ලක්මණිතා පෙරමුණේ සභාපති වෙලා වසර ගණනාවක් පරාජය වෙච්ච එක්සත් ජාතික පක්ෂය මගේ ලක්මණිතා පෙරමුණේ නායකත්වයේ යටතේ මට පුළුවන්කමක් ලැබුණා මුළු ලංකාවේම කාන්තාවන් පෙළගස්සලා 2015 ජනාධිපති මැතිවරණ ජයග්‍රහණය කරන්නත් 2015 මහමැතිවරණ ජයග්‍රහණය කළේ එක්සත් ලක්මණිතා පෙරමුණේ මම සභාපති හැටියට ඉන්නේ. ප්‍රදාසරේ මට දෙන වගකීම කොළඹ මහනගර සභාව බාර ගන්න නම් මම මේ වෙනකොටත් මහනගර සභාව සීමාව තුළ ජනතාවගේ ප්‍රශ්න හොඳට හඳුනාගෙන තියෙන්නේ. මැද කොළඹට ජාතික පාසලක් ලබා දෙන්න කියලා ඒකටත් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ඔබ තමුන්නාන්සලට පිළිතුරක් ලැබෙයි. මහනගර සභාව මම බාර ගන්නවා නම් පුරපතිනිය හැටියට ඔබ තමුන්නාන්සලගේ හැම අවශ්‍යතාවයක්ම ඔබ තමුන්නාන්සලගේ ජීවිත සාක්ෂාත් කරන්න අනිවාර්යයෙන්ම මම කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේදී මම පැහැදිලිව කිව යුතුයි. දේශපාලන වේදිකාවේ පළව අදහස් කිහිපයක් දැන් එතන බාරක අරන වෙලාව මදිහින්ද පෑ දෙකක් වැඩි කෙරේ. ඒ ඇස්සේ බැලුවා මේ පිරිමි ගැට්ටේ විතරයි බොන්නේ මේක හරියන්නේ නැහැ ගෑනුන්ට බොන්න දෙන්න ඕනේ කියලා. උන්න අවසරේ ගිහිල්ලා බෝතලයක් ගන්න. කැබිනට් මණ්ඩලයේ ඇමතිවරේ ගන්න තීන්දුවක් ජනාධිපතිවරයා දැනගන්නේ අපේ මාධ්‍ය සහෝදරයන්ගේ. අර රාජපක්ෂ සමයේ තමයි මේ රටේ පන්සල් 2000ක් වැහුණා, පාසල් 2000ක් වැහුණා. හැබැයි තැබෑරුම් 2000ක් අලුතෙන් ඇරියා. එතකොට ඔය මත්පැන් තැබෑරුම් ඇරීමේ සංකල්පය ඒක අපි අතේ නෙමෙයි තිබිලා තියෙන්නේ. අපි නෙමෙයි එක් කරලා තියෙන්නේ මීට කලින් හිටපු අය. කාරණය කිලිමේ වැඩපිළිවෙලට පරස්පර විරෝධී. ඉතින් ඒ නිසා එතුමාගේ මූලික ප්‍රතිපත්තිය, එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුල් කරලා තියෙන වගන්තියකට මේක පරස්පරයි. මේ චක්‍රලේගෙන ඉවත් කරන්න කියලා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දීලා තියෙනවා කියලා. දැන් අද කැබිනට් මණ්ඩලයේ එක නැවතවරක් සාකච්ඡා වුණා. ඊට පස්සේ ඇමතිවරු ගණනාවක් කැබිනට් මණ්ඩලයේ කතා කරා. කිසිම කෙනෙක් ඒ ලිහිල් කිරීම ඒ විදිහටම ක්‍රියාත්මක කළ යුතුයි කියන එක කිව්වේ නැහැ. ඔක්කොමලා කතා කරලා කිව්වේ අපිට අපේ සංස්කෘතියට මේක ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මුළු කැබිනට් මණ්ඩලයේම ඇත්ත වශයෙන්ම ඒකමතිකව තීරණය කරා මේ චක්‍රලේඛන ඉවත් කරා. මෛත්‍රීපාල සිසේන ජනාධිපතිතුමාට අද එක්සත් ජාතික පක්ෂය දොස් කියනවා. ඇයි? ඔයාට අපි ඡන්දෙ දුන්නා. ඔයා මහ බැංකු බඳුන් කර කොමිසම දාලා අපේ පක්ෂය හොරු කරනවා. නින්ද තරහයි හොරාට හොරා කිව්වා. ඒ මුන් හොරුනේ. මුන් කිය නිලාන් ඵලයන්. ඇයි අපි ගියාම මුන්ට තනිය හොරගම් කරන්නේ? අපේ මාන්නුවේ ඇමතිවරු එක්සත් ජාතික පක්ෂයෙන් බලන. ඉතින් මේක කොතරම් කාලයක් ඉවසනද කියන එක ගැන මං හිතන්නේ අපි පෙබරවාරි මාසේ 10 වෙනිදා පස්සේ අපි අලුත් ගමනක් ගැන අපි සාකච්ඡා කරමු. මොකද එක්සත් ජාතික පක්ෂය තමයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජයග්‍රහණය කෙරුවේ. තමුන්නාන්සේලා මේකට කැමතිද? සම්පූර්ණයෙන් වැරදි මේ බැඳුම් කර කොමිසම කාරණය පිළිබඳව තියෙන මතේ එක්සත් ජාතික පක්ෂය. මොකද දවසක් අපේ කැකිරාවේ ආසනේ අපේ මම ඡන්දෙ ඉල්ලනකොට ගියා මේ ජනාධිපති මැතිවරණ ගෙදරකට ගිහිල්ලා කතා කෙරුවා. මම යනකොට ඒ අම්මා විතරයි හිටියේ ගෙදර. මම ඇහුවා කොහොමද තේ එකක් එහෙම දීලා
මං ඇහුවා අම්මා කොහමද දැන් ඡන්දේ එහෙම කොල්ලෝ ටික දෙයි ඔක්කොම කිව්වා මට කියවු ගන්න කතාව ඇල්ලුවේ නැහැ ඉතර මං කිව්වා අම්මගේ ඡන්දේ මං මේ ටිකක් කැමරාවෙන් මම සීල් ගන්න ගිහිල්ලා මේ බුදුහාමුදුරුවෝ ඉස්සරහා මං අර සීල් රෙද්ද ගත්තා මහින්ද මහත්තයර ඡන්දේ දෙන්නම් කියලා පොරොන්දු වෙයි මේ අකා බුදුහාමුදුරුවෝ සාක්කියට තියාගෙන කෙල්ලනේ උපාසකම්මලාට සීල් රෙද්ද දීලා පොරොන්දු කරගත්ත මොන අපායට යන්නද එක දෙයයි කිරුවේ නැත්තේ දෙන්න බැරි වුණා පුතයට ඒක මිනිසුන්ට ගෑනුයි ගෑනුන්ට මිනිසු ටිකයි හොයලා දෙන්න බැරි මට හිතුණා සුවාසිරන්තට ගියාට පස්සේ පුතයා ඒකත් කරයි කියලා හැබැයි ටිකක් පරක් වුණා හම්බන් තොට්ට ගුවන් තොටේ විවැපුරුවා පුතේ මහදවාලේ මහා බැංකුව කඩන් කෑවා පුතේ හොරුත් සමග මුං හෙළුවෙන් මගේ රත්රන් පුතේ යුඑන්පී රනිල් එක්ක රට විකුණති පුතේ සෑම වසරකම අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරනවා. නමුත් එම මුදල් පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනයට යෙදවෙනවාද? ගැටලු රසක් මැද අධ්‍යාපනය ලබන බොහෝ සිසු පිරිසක් මෙරට සිටිනවා. එම සිසුන්ගේ අවශ්‍යතා ඉටු කර දිය යුත්තේ රජයයි. එහෙත් ඒ ඉටුවන්නේද යන්න පිළිබඳව ප්‍රශ්න කරන අවස්ථාවක් මේ. මේ මුලිතියු මුලියවලේ කලී මහල් විද්‍යාලය මෙය ආරම්භ කර ඇත්තේ 1929 වසරේදී. එක ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා මෙහි පන්ති පැවැත්වෙනවා. එහෙත් ගොඩනැගිලි නොමැති නිසා මේ පාසලේ දරුවන්ට අධ්‍යාපනය ලබන්නට සිදුව තිබෙන්නේ කූඩාරම්වල සිටයි. උතුරු පළාතේ මෙන්ම නැගෙනහිර පළාතේද මෙවැනි ප්‍රශ්නවලට මුහුණ දෙන සිසුන් දැකිය හැකි. කින්නියා DB ඡයා බාලිකා විද්‍යාලයේ සිසුන් 550 දෙනෙකු ඉගෙනුම ලබන පාසලක්. එක ශ්‍රේණිය සිට උසස් පෙළ දක්වා මෙහි පන්ති පැවැත්වෙනවා. 1994 කින්නියාවේ තිබූ වී ගබඩාවක ඇරඹූ මේ පාසල 2016 වසරේදී කින්නියා මාන්චෝලේ සෙන්කාඩ ප්‍රදේශයට ගෙන ගියා. 1994 කින්නියාවේ තිබූ වී ගබඩාවක ඇරඹි මේ පාසල 2016 වසරේදී කින්නියා මාන්චෝලේ සෙන්කාඩ ප්‍රදේශයට ගෙන ගියා. මේ පාසලේ දරුවන්ද අදටත් අධ්‍යාපනය ලබන්නේ කූඩාරම් තුලයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම නිරීක්ෂණය කළා. කුරුණෑගල හේනේමුල්ල සහ ගැටුවාන ප්‍රදේශයේ සංචාරය කළ අග්‍රාමාත්‍යවරයා ඉදිකිරීම නිරීක්ෂණය කළා. මේ අවස්ථාවට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතාද එක්ව සිටියා. විශේෂයෙන්ම වරායල් දෙකක් ගුවන්තොට පොළවල් දෙකක් එකතු කරන වෙළඳ කලාප සංචාරක ව්‍යාපාර ලංකාවේ ප්‍රධාන නගර එකතු කරන මේ මහා මාර්ගය නිසා විශාල දියුණුවක් අපේ රටෙන්ට යනවා. අපි ඉන්දියන් සාගරයේ විශේෂයෙන්ම කේන්ද්‍ර ස්ථානය කරනවා නම් ඒ කේන්ද්ර ස්ථානය වෙන්නේ මේ නව පාර නිසා. මේ මධ්‍යම අධිවේග මාර්ගය මුගක් අය කතා කරා ඒ මුදල් ලබාගෙන අපි වැඩ කටයුතු ආරම්භ කරේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එක්ක. මේ මහා මාර්ගයේ ඇතිකරහම බලාපොරොත්තු වෙන්නේ පෑකින් පෑ එකහමාරකින්තර කොළඹට එන්න. පෑ තුනහමාරක් යයි හම්බන්තොටට යන්න. අන්නේ මේ සියල්ලම අපි බාරගත්තද්දි සමහර තැන්වල යටිතල පහසුකම් තිබුණා, අනිත් තැන්වල තිබුණේ නැහැ, සමහර තැන්වල ආරම්භ කරන්න මුදල් තිබුණේ නැහැ. සම්පූර්ණ සැලැස්මක් ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍ර ස්ථානය කරන්ට නියුමනා යටිතල පහසුකම් ඇති සම්පූර්ණ සැලැස්මක් අපි 2015 ඇති කළ තමයි ඒක ක්‍රියාත්මක කරන්න යන්නේ. එදා ණය බරින් යට වුණ ආර්ථිකයක් දැන් පුළුවන් මේ යටිතල පහසුකම් එක්ක විශ්වාසයක් ඇතුව අනාගතය දිහා බලන්න. ඒ කාමාතුරයින්ට ගොදුරු වූ 14 හැවිරිදි දැරියක් ජීවිතයෙන් සමුගන්නට ගත් තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට පෙරලියු සංවේදී සටහනක්. මේ සිද්ධිය වාර්තා වුණේ තිස්ස මහරාම ගෝනගමුව ප්‍රදේශයෙන්. පසුගිය අඟහරුවාදා රාත්‍රී සිය පෙම්වතාගේ දැනුම් දීමකට අනුව 14 හැවිරිදි අදාළ ශිෂ්‍යාව රාත්‍රියේ නිවසින් පිටතට පැමිණ තිබෙනවා. එහිදී 20 හැවිරිදි සිය පෙම්වතා සහ ඔහුගේ 21 සහ 23 වැනි වියේ පසුවන තවත් මිතුරන් දෙදෙනෙකු
තමන්ව අපයෝජනයට ලක් කළ බව ඇය ලියා ඇති මේ ලිපිය සඳහන්. දැරිය ඊට පසුදින එම ලිපිය ලියා තබා සියදිවි හානි කර ගැනීමට උත්සාහ කර ඇති අතර ඒ දුටු බාල සොහොයුරා දෙමව්පියන් දැනුවත් කිරීමෙන් පසු දැරිය බේරාගෙන රෝහල්ගත කර තිබෙනවා. ඇය පෙරේදා උදෑසන ජීවිතක්ෂයට පත් වූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ සිදු කෙරුණා. එහිදී අනාවරණය වුණේ දැරිය දූෂණයට ලක්ව ඇති බවයි. මේ අතර සිද්ධියට සම්බන්ධ බවට සැකකරන තරුණයින් දෙදෙනා යාල රක්ෂිත ප්‍රදේශයේ සැඟව සිටියේදී ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට බාර දී තිබෙනවා. ඔවුන් ලබන 23 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. සමූහ දූෂණයේ පිළිබඳව විශේෂයෙන්ම අපේ ව්‍යස්තාදායකය සලකලා බලලා ඒ වෙනුවෙන් සමූහ දූෂණයේ පිළිබඳ නඩු කරයන් ඇතුළත් කර ගැනීම සඳහා අපගේ දඬන නීති සංග්‍රහය වෙනස් කරනු ලැබුවා. ඒ වෙනස් කිරීම තුළින් ඇතිවෙච්ච තත්ත්වය තමයි එවැනි සිද්ධියකට අදාළව දූෂණය කරනු නොලැබුවත් ඒ වෙලාවේදී එම ස්ථානයේදී ඒ දූෂණය කරපු පුද්ගලයා සමග ඒට සහය වීම පිණිස යම් පිරිසක් හිටියා නම් ඒ සෑම කෙනෙක්ම දූෂණය කරනු ලැබූ පුද්ගලයන් හැටියට සලකලා ඒ අයව අධිකරණයකට පුළුවන්කම තිබෙනවා වරදකරුවන් කරලා ඒ සම්බන්ධයෙන් අවුරුදු 20 දක්වා සිරදඬුවම් නියම කිරීමට. ඉතින් මෙතනදී ඊළඟ ප්‍රශ්නේ මතුවෙන්නේ මෙවැනි අවස්ථාවකදී සිදුවෙච්ච ඒ දූෂණයට අමතරව ඇය සියදිවි නැසා ගැනීම තුළින් ඒ ක්‍රියාවලියට මිනිමැරීමේ චෝදනාව දක්වා ගොනු කරන්න හැකියාවක් තිබේද යන්න පිළිබඳවයි. ඉතින් මේ අවස්ථාවේදී අපට ස්ථිරව කිව නොහැකි ඒ සියලු කරුණු එක්ව ගත් කල නීතිපතිතුමා තීරණය කරනු ලබනවා නම් යම්කිසි විදිහකින් ඒ පුද්ගලයින්ට එරෙහිව මිනිමැරීම දක්වාවන චෝදනාව ඉදිරිපත් කළ හැකි කියලා එතුමා එය මා හිතර විදිහට නිසි ආකාරයෙන් කරනවා ඇති කියලා අපේ විශ්වාසය. පුත්තලමේදී පැවති මැතිවරණ ප්‍රචාරක රැලියකට එක්වමින් සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ සාමාජිකයෙක් එම් නිප්‍රස් මහතා සිය පක්ෂයේ නායකත්වය පිළිබඳව අදහස් පළ කළා. මෙම යහපාලනය ඇති කළ අවස්ථාවේ මහින්ද කණ්ඩායමේ නිවත්වීමට සතයක්වත් ගත්තේ නැති හැබැයි යහපාලනයට කෝටි 100ක් කුට්ටි පිටින් දීලා ආපු එකම ඇමති රිෂාඩ් බදියුදීන්. කංකසන්තුරේ වරාය වාණිජ වරායක් ලෙස සංවර්ධනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය ඉන්දිය එක්සිම් බැංකුව සමග ගිවිසුමකට එළඹ තිබෙනවා. ඉන්දිය ණය පහසුකම යටතේ කංකසන්තුරේ වරාය සංවර්ධනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 45.27ක ණයක් ලබා ගැනීමට යෝජිතයි. ඊට අදාළ ගිවිසුමට මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර් එච් එස් සමරතුංග සහ ව්‍යාපෘති සඳහා මූල්‍ය ආධාර ලබා දෙන ඉන්දිය එක්සිම් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ ඩේවිඩ් රෂ්කුනෙයා යන මහත්වරුන් පසුගියදා නවදිල්ලි නුවරදී අත්සන් තැබුවා. අදාළ ණය මුදලමකින් වරායේ දිය කඩනේ ප්‍රතිසංස්කරණය සහ පවතින ජැටිය පිළිසකර කිරීම සිදු කිරීමට අපේක්ෂිතයි. ඉන්දිය ණය පහසුකම යටතේ වරායේ මූලික ජල විද්‍යා සමීක්ෂණ, භූතාක්ෂණික විමර්ශන, සවිස්තරාත්මක ව්‍යාපෘති වාර්තාවක් සැකසීම ඇතුළු කාර්යයන් දැනටමත් ඉටු කර අවසන්. මෙම වරාය සංවර්ධනය කිරීමත් සමග උතුරේ වෙළඳාම දිරිමත් වීමක් සිදු කරන බවද මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙනවා. ඉන්දිය රජය සහනදායී පදනම මත මෙම ණය පහසුකම ලබා දෙනවා. ආසියානු සංවර්ධන බැංකුව විසින් 2015-2016 වසර තුළදී මෙරට මාස 7ක් ඇතුළත සිදු වූ දෙවයින පුරා බිදුලිය බිඳ වැටීම් වලට හේතු ප්‍රකාශයට පත් කර තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකුවට අනුව විදුලි ආරක්ෂක පද්ධතියේ දුර්වල මෙහෙයුම් ක්‍රියාකාරීත්වය, දුර්වල නම්‍යශීලී භාවය හා සම්ප්‍රේෂණ පද්ධතියේ පවතින ගැටලු එම විදුලි බිඳ වැටීම් වලට හේතු වී තිබෙනවා. ඊට අමතරව සම්ප්‍රේෂණ මධ්‍යම වෝල්ටීයතා පද්ධතිය සහ විදුලි ආරක්ෂක පද්ධතියට අඩුවෙන් ආයෝජනය කිරීමත් ලංකා විදුලි බල මණ්ඩලයේ දුර්වල ආර්ථික තත්ත්වයත් එම බිඳ වැටීම් වලට තවත් හේතු බව ආසියානු සංවර්ධන බැංකුව අවධාරණය කරනවා. මෙරට විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ වර්ධනය හා දියුණු කිරීම සඳහා උපදේශන ආයතන දෙකක සේවය ලබා ගැනීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1.5ක දීමනාවක් ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබා දී තිබෙනවා. එම ව්‍යාපෘතිය මාර්තු මාසයේ ආරම්භ කර ලබන වසරේ පෙබරවාරි මාසයේදී අවසන් වීමට නියමිතයි.
ඒකාබද්ධ විපක්ෂය අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. අග්‍රාමාත්‍යතුමා විසින්ම කැඳවනු ලැබූ පාර්ලිමේන්තුවේ සුවිශේෂ ප්‍රකාශයක් ලෝකෙට කළා. 2008 සිට 2014 දක්වා රුපියල් බිලියන 5147ක බැඳුම් කර නිකුත් කර ඇති බවත්, එයින් බිලියන 4702ක් ඍජු නිකුත්ව යටතේ විනිවිද භාවයෙන් තොරව මුදල් මණ්ඩලයේ අනුමැතියකින් තොරව බැඳුම් කර නිකුත් කර තිබෙන බවත් තමයි සඳහන් කොට තිබෙන්නේ. ඒ නිසා අග්‍රාමාත්‍යතුමාගේ පාර්ලිමේන්තු ප්‍රකාශයට අනුව වහාම මහා බැංකුව අධිපතිතුමා ඇතුළු රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවත් මහා බැංකුවත් උත්තර බැඳිය යුතු වෙනවා. මේ 2018-14 කාලය තුළදී මේ බැඳුම් කර නිකුත්වේ බිලියන 4702 ලබාගෙන තිබෙන්නේ නීත්‍යානුකූල නොවන ආකාරයටද, ඒවා නීත්‍යානුකූල නොවේද, ඒ පිළිබඳ වගකීම රජය දරන්නේ නැද්ද කියන එක පිළිබඳ 2008 සිට 2014 කාල සීමාව තුළ රජයේ සුරකුම්පත් නිකුත් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව අද මාධ්‍යයට නිවේදනයක් නිකුත් කළා. 2008-2014 කාලය තුළ රජයේ සුරකුම්පත් නිකුත් කිරීමේදී අක්‍රමිකතාවක් සිදුව ඇද්ද යන්න සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ පසුගිය 11 වෙනිදා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබුණා. අද මහ බැංකුව පෙන්වා දුන්නේ අදාළ කාල සීමාවේ රජයේ සුරකුම්පත් සහ සේවක අර්ධසාධක අරමුදල සම්බන්ධ කටයුතු පිළිබඳව බාහිර පාර්ශවයක් මගින් වහාරික විගණනයක් සිදු කිරීමට නියමිත බව එම නිවේදනයේ සඳහන් කළ බවයි. ඒ අනුව එම පරීක්ෂණය අවසන් වීමට පෙර ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කිරීම යෝග්‍ය නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ නිවේදනයේ අවධාරණය කර තිබෙනවා. ඇත්ත හෙලිකරන කාටුනේ සමගින් අද ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.